පාටිකුරුල්ල කතාවට ආදරය කරනවා ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්නට බලාපොරොත්තුවක් ඇතරගන්නේ මෙන්න මේ සම්බන්ධව. ඉතින් අපිට අද වීඩියෝ එක හරහා මෙන්න මේ ගැන කතා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන මතක් කරනවා. ඉතින් ડોක්ටර් කැමට ආවට පස්සේ කෙවින්ගේ තාත්තගෙන් අහන දේ ගැන තමයි අද අපිට වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් එකතු කරගන්නේ කියන කතාව ගැන මම මේ වෙලාවේදී ඔන්න කතා කරනවා. ඉතින් අපි අද මෙන්න මේ විදියට කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා. ඉතින් කොහොම හරි ඔයාලට දැන් කියන්න තියෙන්නේ මේ ගැන. මේ ડોක්ටර් ඉතින් ගෙදරටම එයි කියලා කොයි වෙලාවකවත් හිතුවේ නැහැ. ඉතින් ඒක තමයි සාධාරණම කතාව. ඉතින් ඇත්තටම මේ ගැන හිතාගෙන හිටියානම් කොයි වෙලාවකවත් මංජිත එහෙම නැත්තම් කෙවින් මේ වගේ රංගපෑමක් කරන එකකුත් නැහැ. ඉතින් මෙන්න මෙතනදී අනිවාර්යෙන් අපිට තව දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමකුත් ලැබෙනවා කියන කාරණාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවකුත් එකතු කරගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කියනවා නම් කෙවින් එක්ක වැඩිපුර වෙලා කතා කරන්නත් ඉතින් මේ ડોක්ටර්ට පුළුවන් උනේ නැති නිසා කෙවින් එක්ක කතා කරන්න ලොකු උමනාවක් ඇති වෙනවා. මොකද ඔෆිස් එකේ කට්ටිය කලමනාකරණය කරලා තියෙන විදිය දැක්කට පස්සේ ඇත්තටම මේ ડોක්ටර්ට හරි මාසාවක් වෙනවා කෙවින් එක්ක කතා කරන්න. ඒ නිසා තමයි කෙවින් ගැන විමසන්නේ. ඉතින් කෙවින්ට ගොඩාක් වැඩ තියෙනවානේ මේ දවස්වල. ගොඩාක් රැ වෙනවා ගෙදර එනකොට කියන දේ මෙතනදී කියන්නේ දෙකඩක් තියෙනවා තාත්තා. ඉතින් කොහොම වුණත් Tamanට කෙවින්ව විතරක් නෙවෙයි කෙවින්ගේ මැනේජර්වත් මුණ ගැහෙන්න උමනාවක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ දෙන්න එක්ක පොඩ්ඩක් තරේම කතා කරන්නත් උමනාවක් තියෙනවා කියන දේ සහ ඇත්තටම තමන්ගේ ආයතනය වෙනුවෙන් පඩියක් ගන්න මිනිස්සෙක් විදිහට නෙවෙයි තමන්ගෙම දෙයක් ගැන හිතලා මේ වැඩ කටයුතු කරගෙන යන ආකාරය ගැන වෛද්‍යවරයා ගොඩාක් සතුටු වෙනවා කියන කතාව ගැනත් මම මෙතනදී ඔයත් එක්ක සාකච්ඡා කරන්නට ඔන්න අවස්ථාවක් එකතු කරගත්ත කියලයි මම අද වීඩියෝ එක හරහා කතා කරන්නට ලෑස්ති වෙන්න කියන කතාව අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් එකතු කර ගන්නවා කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා මතක් කරන්නටත් බලාපොරොත්තුවක් තියාගන්නවා. ඉතින් ડોක්ටර්ට අනිවාර්යයෙන්ම නැවත ඔෆිස් එකට ගියොත් හරි නැත්නම් කෙවින්ට කෝල් කරලා හරි මුණ ගැහෙන්න කියලා කෙවින්ගේ තාත්තා උපදෙස් දෙනවා ඇති කියලායි මතක් කරන්නේ.